රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රකාශ කරනවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිදහස් සඳ කලාපයක් සඳහා මුල්ගල් තැබෙන්න ගිහිල්ලා එතුමා කියනවා 6 වෙනි පරාක්‍රම බාහු රජුරුවන්ගෙන් පස්සේ රට සහල්ලතින් ස්වයංපෝෂිත කරුවේ මම. ඒතර අපිට සිද්ධ වෙනවා අලුතෙන් නව වික්‍රමසිංහ රජුරුව හැටියට රනිල් වික්‍රමසිංහ මහත්තයා හඳුනනවා. වික්‍රමසිංහ රජුරුව නව රජ පරම්පරාව. එතුමාට හාල් අතින් සහල් අතින් රට ස්වයංපෝෂිත කරන්න පුළුවන් වුණා. ඒක අපි පිළිගන්නවා. ඒ හින්දා තමයි මත්තල ගුවන්තොටුවේ වී ගෙනලා ගබඩා කරේ ගබඩා පිරි ඉතිරි ගිහිල්ලා තියෙනවා. ඒ වික්‍රමසිංහ රජුරුවන්ගේ එක වැදගත් වැඩක්. ඊළඟට එතුමා ඒ විදිහට තව ඉතිහාසෙ එකතු වෙනවා. කෘෂිකර්මයේ අතින් බොහෝ පියවර ගත්තා කිව්වා. එතුමා කියනවා මම කෘෂිකර්ම විරුද්ධයි කියලා සමහර අය කියනවා. එහෙම විරුද්ධත්වයක් නැහැ කියලා. එතුමා තමයි මහා මොහොත මැදදී නැවෙන් නැවට ගම්මිරිස් කිලෝ කෝටි 21ක් පටවපු රජුරු හැට ඉතිහාසෙ එකතු වෙනවා. ගම්මිරිස් කිලෝ කෝටි 21ක් ගෙනහල්ලා මහා මොහොත මැදින් නැවෙන් නැවට පටවලා ඒ ගම්මිරිස් කිලෝ කෝටි 21කින් 1 කිලෝ එකෙන් ඩොලර් 3 ගානේ ආදායම් හොයාගත්ත රජයට සම්බන්ධ ඇමතිවරු සහ ඇමතිතුන්ගේ සහෝදරයෝ ඩොලර් කෝටි 66ක් ගම්මිරිස් වලින් විතරක් අවුරුදු 4ක් තුල හොයාගත්ත ආණ්ඩුවක නායකයෙ හැටියට වික්‍රමසිංහ රජුරු ඉතිහාසෙ එකතු වෙනවා. ඩොලර් කෝටි 66යි ඒ කෝටි 66 180න් වැඩි කරලා රුපියල් කෝටි කීයක්ද කියන එක. ඊළඟට එතුමා තවත් ඉතිහාසෙ එකතු වෙනවා. එතුමා කිව්වා ඇඟලුම් කර්මාන්තයේ අතින් කාන්තා යට ඇඳුම් ලෝක හොඳම නිෂ්පාදන රට හැටියට දැන් ඒ එතුමාගේ කාලේ සංවර්ධනය කරයි කියලා. එහෙනම් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත කාන්තා යට ඇඳුම් නිර්මාණයේ ශ්‍රී ලාංකීය සන්නාමයේ හැටියට වික්‍රමසිංහ රජුරන්ගේ පාලනේ ඉතිහාසෙ එකතු වෙනවා. මෙන්න මේ ආකාරයට ජනතාවට වහසිබස් දොඩලා ජනතාව රවට්ටන්න හදන මේ ආණ්ඩුවේ අදගෙන අයවැයත් එක්ක අපි විශ්වාස කරනවා, අපි උත්සාහ කරනවා මේ ගේන්නේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවේ වික්‍රමසිංහ අගමැතිතුමාගේ ආණ්ඩුවේ අවසාන අයවැය ලබන අයවැය ඉදිරිපත් වෙන ස්ථිර වශයෙන්ම මෙරටේ ජනතාවාදී ආණ්ඩුවක් යටති කියන එක අපි පැහැදිලිව ප්‍රකාශ කරනවා.